කොහොමද මගේ යාළුව හැමෝටම ඔන්න අපි ගාලු කොටුව ඇවිදින්න ආවා ඔගොල්ලෝ දන්නවනේ අපි ගාල්ලා ආවා කියලා ඉතින් දැන් මේ ගාලු කොටුව ඇතුලේ පොඩි කඩවල් ටිකක් හොයාගෙන යන තමයි ගමන් තමයි ඉන්නේ ඉතින් අපි යද්දී අපිට මේ 3 කියන ෂොප් එක හම්බුණා ඒකේ ගොඩාක්ම තියෙන්නේ ඔය අපේ ලංකාවේ ෆැබ්‍රික්ස් වලින් හදපු මහපු ඇඳුම් ඒ වගේම ගානනන් ටිකක් ගන්න වැඩි ඒ උනාට ලස්සන ලස්සන ඒවා නම් තිබ්බා බලන්නකෝ මේ කවුද ඇතුලේ ඉන්නේ කියලා බව්වෙකුත් ඉන්නවා ඒක හරි කොහොමද කියන්නේ කිසිම අර ඕපන් ප්ලේස් එකක් ලස්සනට කරගෙන යනවා මම හිතන්නේ අඩු පිළිවෙලකින් ඒගොල්ලෝ මෙතන කරගෙන යනවා හැබැයි පොඩක් එක්ස්පෙන්සිව් මේ තියෙන ලස්සන මේ කඳන් වලින් හදපු වඳුරු එහෙම හිටිය මමත් ඉතින් පොඩි අනිමත් ට්‍රයි කරා මොකද මට සෙට් වෙනවා තිබ්බ නැහැ මොකද එතන ගොඩක් ඝන ඉතින් මම වල පොරු පොරු වියදම් වලට කැමති නැති කෙනෙක් ඔව්නේ මේවා එකල ලොකුසි හරිද අර ගෝණියනි මහපොරේ අපි නිකන් එළියට දානවා ආමේ සමහරවිට එන්න පුළුවන් රයිඩ් එක half an hour 1000 1 hour 1005 ඔන්න අපි දැන් මේ බලන්න යන්නේ ලංකාවේ පැරණිම ප්‍රදීපාගාරය මේක 1848 බ්‍රිතාන්‍යයන් විසින් තමයි ආරම්භ කරලා තියෙන්නේ ඒ වගේම මීටර් 24.5ක් උසයි ඒ වගේම තමයි 1937 දී මේක ගින්නකින් විනාශ වෙලා තියෙනවා ඊට පස්සේ 1938 නැවතත් මේක ඉදි කරලා තියෙනවා පොඩි ෂොප්ස් උත් තියෙනවා රූකඩ තියෙනවා ගොඩක් අක්කි ඉන්නවා සන්සෙට් එක බලන්න ඇවිල්ලා හරිම ලස්සනයි තියෙනවා පල්ලිය මේ තියන්නේ ඕගලන්ට දන්නව ඇති අර ළමෙක් මෙතන ඉඳන් පයින්ව වතුරට ෆොරිනර්ස්ලා අතරේම හරි ෆේමස් වෙලා තිබ්බා ඔතන පොඩි ගල් වලින් වට වෙලා තැනක් තියෙනවා ඒ ළමයා අර ඒ ළමයාගේ ජම්පින් මොනවාද ඒ ටෙක්නික්ස් භාවිතා කරලා එයා එක එක විදිහට පයින්නවා ඉතින් එතන දැන් වහලා එතන එයාට එක කරන්න බැරි වෙන විදිහට ඒගොල්ලෝ එතන නවත්තලා තියෙනවා අනේ මන්දයි කියලා කාගේ හරි දක්ෂතාවයක් නේ මන්ද ඉතින් ඔය විදිහට අපි සන්සෙට් එක බලන්න යනකොට දැක්ක දෙන්නෙක් මාළු අල්ලනවා මේ මාළු අල්ලන අතරතුර ළමයි අපි දැක්කා කැස්බෑවුම ෆොටෝ එකක් ගන්න බලද්දී ආයෙම පිළිලා ගියා ඉස්සරහට බලමු මං හිතන්නේ මට කැස්බෑවේ කොහොමද ෂොට් එකකට හම්බ වුණා බලමුකෝ ඒක මට තියෙයිද කියලා එඩිට් කරගන්න ඉතින් ඔය විදිහට අපි කතා කර කර ඉස්සරහට ගියා අද කියනවා ටිකක් බිසි වගේ කියන්නේ ගොඩක් සෙනගේ හිටියා මොකද මං හිතන්නේ වීකෙන්ඩ් එකේ හින්දා ඉතින් හැමෝම එනවා ඇති ඉතින් යම්කෝ අපි සන්සෙට් එක බලන්න දැන් පේනවද ළමයි මයි කකුලේ අමාරුවත් එක්ක මට හෙන අමාරුයි පඩි පෙළ නැගින් කොහොම හරි ඉතින් නැගගෙන යනවා මේගොල්ලන්ගේ සපෝට් එකෙන් ඔගොල්ලෝ ගණන් ගන්න එපා මම මේ ඇවිදින විදිහ දැක්කලා හොඳේ ඒ මගේ කකුලේ අමාරුවත් එක්ක මට අර පහසුව ඇවිදින්න අමාරුයි කැක්කුමයි ඉතින් ඔහොම තමයි යන්නේ නොකරත් බැහැනේ යන්නේ අපරාධනේ නැත්තම් කාලේ
ඉර බැස යන සැන්දෑවක අපි කොහෙද ඉන්නේ දැන් මේ? ගැට් කොටුවේ. ඉතින් එන සිද්ධි. හන්දලේ කඩ බලගෙන ඉන්න. ලංකාවේ තියෙන පළවෙනි දෙල් ගහ ගිය. ඒකට යන තැන මට එච්චර මතක නැහැ.